හලා පුතාල හැමෝමම ස්ටඩි විත් මල්ෂ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනේ ඔන්න අද ඉඳලා අපි logic gates වල පසුකිය ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කතා කරන්නයි යන්නේ. ඉතින් අද මම හිතුවා 2019 O level paper එකේ MCQ logic gate question එකයි second paper එකේ ඔගලන්ට ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙකයි සාකච්ඡා කරන්න. ඉතින් අපි වැඩි වෙලා ගන්න තුව අපේ MCQ question එකට යමු. මේ බලන්නකෝ පුතේ. අපේ first paper එකේ 40 වෙනි ප්‍රශ්නෙට තියෙන්නේ logic gate සම්බන්ධ ගණන. හරිද? එතකොට අපි බලමු මේක read කරලා මේක මොනවද අහලා තියෙන්නේ කියලා. If 0 and 1 respectively are given as inputs for x in the following logic circuit, what would be the two respective outputs at y. මෙයාලා අපිට කියනවා x කියන input එකට එක වෙලාවකදී බිඳුව දෙනවලු. ඊළඟ අවස්ථාවේදී එක දෙනවලු. එහෙම දුන්නම මේ y කියන output එකට එන value එක equal වෙන්නේ මෙතන තියෙන answers වලින් කාටද කියලා තමයි අහන්නේ. හරිද? ඉතින් දරුවනේ මේ ප්‍රශ්නේ ඔයාලට විවිධ ක්‍රමවලට හොයන්න පුළුවන්. හරිද? ඒ අතරින් මට මේක ලේසියි කියලා හිතෙච්ච එක ක්‍රමයක් අද මම ඔයගලන්ට කියලා දෙන්නම්. හරිද? ඉතින් මේක ඔයගලන්ගේ ඉස්කෝලේ ටීචර් වෙන විදිහකට කියලා දුන්නා කියලා එක ගැටලුවක් කරගන්න එපා. හරිද? මේ විදිහත් ඔයගලන් උත්සාහ කරලා බලන්න සමහරක් විට ඔයගලන්ට හිතෙයි මේ ක්‍රමය ඔයගලන්ට ලේසියි කියලා. ඉස්සෙල්ලා තිබ්බ ප්‍රශ්නේ ලොජික් සර්කිට් එක මම මේ විදිහට වෙන මැඳගත්තා. හරිද? දැන් මම මුලින්ම මේකට අදාළ කරන බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලියන්න යනවා. ඉතින් අපි බූලියන් එක්ස්ප්‍රෙෂන් ලියන එක්සැම්පල්ස් ගොඩක් දැනට කතා කරලා දෙනවා. පුතාලට ඒව බලන්න ඕන. අපේ කලින් වීඩියෝ බලලා ඒව ඉගෙන ගන්න පුළුවන්. හරිද? මුලින්ම මගේ අවුට්පුට් එක y. ඒක නිසා y equals කියලා මම පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ වෙන වෙනම ලොජික් ගේට්ස් දෙකක් පැහැදිලිව දීලා තියෙනවා. ඒක නිසා මම බ්‍රැකට් එකක් දාගන්නවා. පළවෙනි ලොජික් ගේට් එකේ එක ඉන්පුට් එකක් තමයි a කියලා කියන්නේ. a කියලා මම මෙතන ලියාගත්තා. ඊළඟ ඉන්පුට් එක වෙන්නේ x0. හරි? මම යාවත් ලියාගත්තා. මේ දෙන්නම එකතු වෙලා තින්නේ මෙන්න මෙතන ඉන්න and gate එකෙන්. අපි දන්නවා and කියන්නේ dot එක. ඊට පස්සේ මම මේ වරහන වහගන්නවා. මොකද මේ ලොජික් ගේට් එකේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක මම දැනට ලියලා ඉවරයි. තව ලොජික් ගේට් එකක් මෙන්න මෙතන ඉන්නවා. එයාගේ එක ඉන්පුට් එකක් තමයි x. ඊළඟ ඉන්පුට් එක b. මේ දෙන්නත් එකතු වෙලා ඉන්නේ and gate එකකේ. ඒක නිසා මම dot එකක් තියනවා. මේ වරහනත් වැහුවා. දැන් මේ ලොජික් ගේට්ස් දෙක එකකට එකක් එකතු වෙලා ඉන්නේ මෙන්න මේ ඉන්න o gate එකේ. ඒක නිසා මම ප්ලස් සිම්බල් එක, ඒ කියන්නේ O එකට අදාළ සිම්බල් එක ප්ලස්නේ. ඒක නිසා මම මේ දෙන්නගේ මැද්දෙන් ප්ලස් සිම්බල් එක දාන. එතකොට ඔයගලන්ට පේනවා අවසාන උත්තරය y equals a.x0 x.b තමයි මගේ ෆයිනල් බූලියන් එක්ස්ප්‍රෙෂන් එක වෙන්නේ. දැන් මේක නෙමෙයි ඔයගලගේ ෆයිනල් ආන්සර් එක. මගේ ප්‍රශ්නේ මට කියලා තියෙනවා පළවෙනි අවස්ථාවේ x කියන එක්කෙනාට බිඳුව කියලා ආදේශ කරන්න කියලා. හරිද පුතේ? එතකොට x කියලා කියන්නේ බිඳුව නම් ඔයාලා හිතින් හිතා ගන්න ඕනේ x0 කේ වැලියු එක කීයද කියලා. x බිඳුව නම් x0 කියලා කියන්නේ යාගේ ඔපොසිට් එක කියන්නේ 1. ඒක නිසා මම මේක පැත්තකින් ලියාගෙන මෙහෙම තියාගන්නවා. ඊළඟට මම ලියාගත්තු මගේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට මේ අදාළ වැලියු සාදේශ කරනවා. y equals bracket එක a මෙතන dot එක x0 කියලා කියන්නේ මෙතන 1. ඒක නිසා මම මෙතනට 1 දානවා. හරිද? ඊට පස්සේ plus. ඊළඟට මෙතන තියෙන x. x කියන්නේ මෙතන තියෙන බිඳුව. එහෙනම් මම මෙතනට බිඳුව දානවා. දැන් බලන්න අන්තිම අංශය එක a කියන එක්කෙනා මේකෙන් වැඩි කරාම a. හරිද? බිඳුව කියන එක්කෙනා b ගෙන් වැඩි කරාම බිඳුව. අපි දන්නවා ඕනම අගයක් බිඳුවෙන් වැඩි කරොත් එයාට වැලියු එකක් නැහැ. දැන් මට ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන් y = a. මොකද a-ට බිඳුවක් එකතු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එයා a-මයි. එහෙනම් ඔන්න මම පළවෙනි ආන්සර් එක හොයාගත්තා y-ට.
ඒ කියන්නේ x බිඳුව වෙද්දී y කියන එක්කෙනා a වෙනවා. දැන් බලමු ඊළඟ එක්කෙනා. මෙතනදී මම x කියන එක්කෙනාට 1 කියලා ගන්නවා. ඊළඟට x not කියන එක්කෙනාට බිඳුව කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ආදේශ කරගෙන යක් y equals a dot x not කියලා කියන්නේ මෙතන බිඳුවයි එයාට එකතු කරනවා. මෙතන x කියලා කියන්නේ 1යි. හරිද? හරි. අපි දැන් බලමු. a කියන එක්කෙනා මේ බිඳුවෙන් වැඩි කරොත් බිඳුවයි. 1 වැඩි කරොත් b ගෙන් b. එහෙනම් දෙවෙනි answer එක y equals b වෙනවා. එහෙනම් x කියන එක්කෙනා 1 වෙද්දී y කියන එක්කෙනා b. හරිද? එහෙනම් දැන් ඔයාලට පැහැදිලිව පේනවා answer එක මොකද්ද කියලා. මේ බලන්න. දෙවෙනි answer එක තමයි හරි answer එක. පළවෙනි අවස්ථාවේ a, දෙවෙනි අවස්ථාවේ b. දැන් අපි යමු අපේ second paper එකට. Second paper එකේ question number 1 එකේ Roman number 4. හරිද? Roman number 4 එකත් කොටස් දෙකකට බෙදලා තිනවා a b කියලා. ඒකේ මුලින්ම අපි බලමු a කියන ගාන. ඒකේ අපිට කියනවා consider the following logic gate. හරිද? Draw the truth table having two columns as a and p for the above gate. මේක බලාගෙන මේ දීලා තියෙන logic gate එක බලාගෙන ඔයගලන්ට truth table එක තමයි අඳින්න කියන්නේ. හරිද පුතේ? මේ බලන්න මම මේක ආයේ ඇඳගෙන තිනවා මේ විදිහට. එතකොට මෙතන ඒගොල්ලන් පැහැදිලිව කියලා තියෙනවා අපිට a කියලා input එකකුයි p කියලා output එකකුයි විතරයි ඉන්නේ. මේ ගාන ඇත්තටම හරිම ලේසියි පුතේ. මෙතන a කියන එක්කෙනාට අපිට input එකක් ඉන්න නිසා අපිට ගන්න වෙන්නේ digits දෙකයි. පළවෙනි අවස්ථාවේ මම ගන්නවා බිඳුව කියලා. දෙවෙනි අවස්ථාවේ මම ගන්නවා 1 කියලා. මේ බිඳුව මේ logic gate එක හරහා මෙහෙම ගිහින් එළියට එද්දී මෙතන not එකක් තියෙන නිසා එයාගේ opposite එක බවට හැරෙන්න ඕන. එහෙනම් බිඳුව මෙතනින් ගිහින් එළියට එද්දී 1 වෙනවා. හරිද? එහෙනම් පළවෙනි අවස්ථාවේ ඒ කියන්නේ A බිඳුව වෙන අවස්ථාවේ P1. දෙවෙනි අවස්ථාවේදී මම ගත්තේ A1 කියලා. 1 කියන එක්කෙනා මේක ඇතුලෙන් ගිහින් එද්දී එයාව 0 බවට convert වෙනවා. හරිද? එහෙනම් දෙවෙනි අවස්ථාවේ කියන්නේ A කියන එක්කෙනා 1 කියන අවස්ථාවේ P 0 වෙනවා. මං හිතනවා ඒක ඔයගලන්ට පැහැදිලියි කියලා. මේ බලන්න අපේ B කොටස. Consider the following logic circuit. Write down the relevant boolean expression for S. මෙතන දීලා තියෙන logic circuit එක බලාගෙන S කියන එක්කෙනාට S කියන output එකට අදාළ කරන boolean expression එක ලියන්නලු. හරිද? ඉතින් මේක ඇත්තටම හරි ලේසි පුතේ කලින් ගාන වගේම ඔයාලට මේක බලාගෙන දැන් ලියන්න තියෙන්නේ boolean expression එක. මම මුලින්ම මගේ output එකෙන් පටන් ගන්නවා. ඒක නිසා මම ලියනවා S equals. මෙතන ඔයගලන්ට පේනවා මෙන්න මේ logic gate එක සම්බන්ධ වෙලා තියෙනවා input දෙකකින්. පළවෙනි එක්කෙනා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා x. දෙවෙනි input එක y. හැබැයි මෙයා නිකම්ම y කෙනෙක් නෙමෙයි y not එක. ඔයගලන්ට පේනවා ඒක. xy y not y සම්බන්ධ වෙලා ඉන්නවා AND gate එකකින්. ඒක නිසා මම මෙහෙම dot එකක් දාගෙන මේක මෙන්න මෙහෙම bracket කරගන්නවා. හරි, අපි ඊළඟට බලමු අපේ ඊළඟ gate එක. මෙතන පළවෙනි input එක නිකන් input එකක් නෙමෙයි. ඒ කියන්නේ x තනියෙන් නෙමෙයි ඉන්නේ x not එකක් විදිහටයි යන්නේ. ඊට පස්සේ එයාට එකතු වෙනවා නිකම්ම නිකන් normal y එක. x not y මේ y එකයි එකතු වෙලා ඉන්නේ මෙන්න මේ AND gate එකෙන්. ඒක නිසා මම ආයිමත් dot එකක් තියාගන්නවා. ඊළඟට මේ logic gates දෙකම වෙන වෙනම එකතු වෙනවා අපේ O gate එකට. ඒක නිසා මම මෙතනින් plus එකක් දාගන්නවා මෙහෙම. දැන් ඔයගලන්ට පේනවා අපේ final answer එක S equals x dot y not plus x not dot y. ඉතින් දරුවනේ මේ answer එක තව විදි තුනකට ඔයගලන්ට ලියන්න පුළුවන්. හරිද? මෙන්න මේ not කියන symbol එක මම ඔයගලන්ට කලින් videos වලත් කියලා දුන්නා. මෙන්න මේ විදිහට පුංචි
උඩුකමා එකක් දාලා ඔයගලන්ට පෙන්වන්නත් පුළුවන්. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගලන්ට කැමති නම් ඒක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මේ x.y0 කියන එක අපිට තව චුට්ටක් කුඩා කරලා තව චුට්ටක් පොඩි කරලා අපිට මේ ඩොට් එක නැතුව ලියන්නත් පුළුවන්. xy not කියලා. හරිද? එතකොට මේ ඩොට් එක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මේ ඩොට් එක නොදා ලිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට මේ x.y not එක අපි මේ කමා එකත් එක්ක ලියපු not එක ඒක අපිට මේ විදිහට කැටි කරලා ලියන්නත් පුළුවන්. ඉතින් මේ විදි හතරටම ඔයාලට answer එක ගන්න පුළුවන්. මේ හතරේ ඕන එකක් ලියුවොත් ඔගලන්ට exam එකට marks හම්බ වෙනවා. ඉතින් දරුවනේ මම මේ ඔගලන්ට කියලා දුන්නේ මේ ගාන හදන එක විදිය. ඉතින් ඔගලන්ටත් පුළුවන් මේ ගාන හදන තව විදි හොයාගන්න. එහෙම හොයාගන්න උත්තර ඔගලන්ට පුළුවන් අපේ Facebook group එකේ අපිත් එක්ක share කරන්න. ඉතින් ඊළඟ සතියේ අපි 2018 logic gates ගානත් එක්ක හම්බෙමු. පුතාලා හැමෝටම සුබ දවසක්.